මෙවර IPL තරගාවලිය 46 වන තරගයේ සුළු මොහොතකට පෙර නිමාටපත් වුණා. තරගයේ පැවැතුනේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි. ඒ අනුව සුපුරුදු පරිදි මතිස පතරණ චෙන්නයි කණ්ඩායම අද තරගයේද ක්‍රීඩා කළා. තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට චෙන්නයි කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව චෙන්නයි කණ්ඩායම පන්දු අරවිස අවසානයේදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 212ක් ලබා ගැනීමට සමත් වුණා. පළමු කඩුල්ල වෙනුවෙන් රහණය සමගින් ඍතුරාජ් ලකුණු 19ක් එක් කළා. රහණය රැස් කළේ ලකුණු 9ක් පමණයි. ඉන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් ඍතුරාජ් සමගින් ඩැරල් මිචෙල් ලකුණු 107ක් එක් කළා. ඩැරල් මිචෙල් පන්දු 32ක් තුලදී ලකුණු 52ක් රැස් කළා. හතරේ පාර 7ක් සහ හයේ පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දෙවන කඩුල්ල වෙනුවෙන් ඍතුරාජ් සමගින් සිවන් ඩුබේ ලකුණු 74ක් එක් කළා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඍතුරාජ් සතකයේ පෙරණ මානයේදී ලකුණු 98ක් ලබා සිටියදී දැවී ගියා. පන්දු 54කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර 10ක් සහ හයේ පාර 3ක් ඇතුළත්. සිවන් ඩුබේ පන්දු 20කදී ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පාර 1ක් හා හයේ පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. MS ධෝනි නොදවි ලකුණු 5යි. පන්දු යෙවීමේදී භුවනේශ්වර් කුමාර්, ටී නටරාජන් සමගින් ජයදේව් එක් විකට්ටුව බැගින් දබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු අර 18යි පන්දු 5ක් අවසානයේදී සියලු දෙනා දෙවි රැස් කළේ ලකුණු 134ක් පමණයි. ඒ අනුව චෙන්නයි කණ්ඩායම වෙත ලකුණු 78ක පහසු ජයක් හිමි වුණා. හයිද්‍රාබාද් ලකුණු සංඛ්‍යාව 21ක් වන විට ඔවුන්ගේ පළමු කඩුල්ල බිඳ වැටුණා. ටෙවිස් සෙඩ් ලකුණු 13යි, සින් ලකුණු 0යි. තෙවන කඩුල්ල වෙනුවෙන් අභිෂේක් සර්මා සමගින් මක්‍රම් ලකුණු 19ක් එක් කළා. අභිෂේක් සර්මා පන්දු 9කදී ලකුණු 15යි. හතරේ පාර 1ක් සහ හයේ පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සිවවන කඩුල්ල වෙනුවෙන් මාක්‍රම් සමගින් නිතිස් කුමාර් ලකුණු 32ක් එක් කළා. නිතිස් කුමාර් පන්දු 15කදී ලකුණු 15යි. ඉන් අනතුරුව පතිරණ තමා යොමු කළ පළමු පන්දුවෙම මාක්‍රම්ගේ ඉනිම ලකුණු 32කට සීමා කිරීමට සමත් වුණා. පතිරණගේ යෝක පන්දුවක් කෙලින්ම මැද ඉන්නේ වැදීම හේතුවෙන් ඔහු දැවී ගියා. පන්දු 26කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත්. හයවන කඩුල්ල වෙනුවෙන් හෙන්ඩ්‍රික් ක්ලාසන් සමගින් අබ්දුල් ලකුණු 32ක් එක් කළා. කෙසේ වෙතත් ක්ලාසන් පතරණගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් දෙවි යාම සමගින් එම ඉනිම නිමාටපත් වුණා. ක්ලාසන් පන්දු 21ක් තුලදී ලකුණු 20යි. හයේ පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පැට් කමින්ස් ලකුණු 5යි. පන්දු යෙවීමේදී තුසාර දේශපාණ්ඩේ පන්දු අර 3ක් තුලදී ලකුණු 27ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. මතිස්ස පතරණ පන්දු අර 2ක් තුලදී ලකුණු 17ක් පමණක් ලබා දෙමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රබලම විකට් 2 දවා ගැනීමට සමත් වුණා. මුස්තපසු රෙහමාන් පන්දු අර 2යි පන්දු 5ක් තුලදී ලකුණු 19ට කඩුලු 2යි. පැයෙන්පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.